අද ලංකාව කන්න නැති රටක් රටක් බවට පත්ලා තිනවා ජනතාව කන්න නැති රටක් බවට පත්ලා සම්පූර්ණ ආර්ථිකය වැටිලා තිනවා යකෝ අන්න ඒවටයි ලැජ්ජ වෙන්න ඕනේ ජාත්‍යන්තර ඉදිරියේ මර්ධනය කරන එක නවත්තන්න මොකද නැත්තම් ඔබතුමාගේ කලිසමේ මූත්‍රා යන කාලය බොහොම ළඟයි අපි දන්නවා මේ රංජන්ලා ඇත්ත කතා කරපු නිසා රංජන්ලාට මේ කාලකන්ණි ජනාධිපති පොදු සමාව ලබා දෙන්නේ නැහැ ගොබ්බ නිෂා ගොබ්බ සනක් නිශාන්ත මේ අපි නම් දකින්න ගොබ්බෙක් විදියට පුත්තලම් බූරුවා අපි දැක්කා අමුතු ප්‍රකාශයක් කරා මේ ඇත්ත කියන මාධ්‍ය වලට මුන් දකින්නේ මාධ්‍ය අපරාධකරුවෝ විදියට අපි දැක්කනේ පෞගේ කාලේ මාධ්‍ය ආයතන කීපයක් හැසිරිච්ච විදිය මේ ගෝඨා වෙ උන්නේ හැව බලයට ගෙන්න The news reporter දුෂ්ට පාලන ක්‍රමයේ විසින් මේ රට අරාජිත කරපු රාජපක්ෂලව රැකින්න ඇවිල්ලා තියෙනවා නියම භාණ්ඩයක් අද මේ භාණ්ඩේ උත්සාහ කරනවා මිලිටේරිය වදාගෙන මිලිටේරිය චූන් කරලා මේ රටේ මේ ජාතික සම්පත් විකුණනකොට අධිරාජ්‍යවාදීන්ට මේ රටේ සම්පත් ටික විකුණනකොට ඒ වගේම මේ රට දූෂණය කරපු රාජපක්ෂලට එරෙහි වෙන මේ රටේ බඩගින්න වෙනුවෙන් මේ රටේ රැකී ආරක්ෂා වෙනුවෙන් කැහගහන අධ්‍යාපනය විකුණනකොට එරෙහිව කැහගහන ඒ අපේ සහෝදර සහෝදරියන් වන වාද මර්ධනය කරන්නද මේ රනිල් වික්‍රමසිංහ කියන මේ උන්නැහේ විශාල මෙහෙයුමක් කරගෙන යනවා. ඔහු මර්ධනය කර කර ඔහු කියනවා ඔහු දන්නේ නැහැ කියලා. දැන් මේ වෙනකොට ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ගෙනල්ලා මේ මර්ධනය ආරම්භ කරලා තියෙනවා. මේ වෙනකොටත් සහෝදරු කීප දෙනෙක්ව අද රැඳවුම් නියෝග මත රඳවගෙන ප්‍රශ්න කරනවා. ඒ වගේම අපි දැක්කා පෞගේ කාලේ මේ කලාකාරයෙක් වෙන ඒ ශාලිකව ඒ ශාලික කියන ඒ සහෝදර අරගල කරුවව මේ රටේ කලාව හඳුනන්නේ නැති මේ රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂ ජුන්ටාව විසින් අත්අඩංගුවට ගත්ත ආරක්ෂක නිලැඳුම් ඇඳගෙන හිටියා කියලා. ඇත්ත වශයෙන්ම ඔහු ආරක්ෂක නිලැඳුමක් නෙමෙයි ඇඳගෙන හිටියේ. ඔහු ආට් එකක් පෙන්නුවේ ඒ කලාවක් ඔහු පෙන්නුවේ මේක ඔවුන් ඔහු ඒ කලාව තුලින් පෙන්නවා ඔහුගේ විරෝධය. අපි අහනවා මේ රටේ මේ පොලිස් දෙපාර්තමේන්තුව කියන ආයතනයේ පොලිස් ප්‍රතිතුමාගෙන් හෙට අනිද්දා සිංහල අවුරුද්දට විකට ඇඳුම් තරගයේ තියෙනකොට පොඩි උන් ආරක්ෂක ඇඳුම් ඇඳගෙන හිටියම පොඩි උන්වත් අත්අඩංගුවට ගන්නද යන්නේ කියලා. ඒ හා සමාන ඇඳුම් ඇඳගෙන අපි දකිනවා විකට ඇඳුම් තරගවල. එතකොට දැන් මේ යන විදියට මුම් ඒ දරුවන්වත් අත්අඩංගුවට ගන්න තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා අද මේ රටේ මේ පොලිසිය චූන් වෙලා ඉන්න තරමයට කරන්නේ මොනවද කියලා දන්නේ නැහැ. අද කිසිදු හේතුවක් නැතුව අපි දන්නවා ගෙවල් වලට ගිහිල්ලා අද මිනිස්සුන්ව බය කරනවා. එක එක විදියට අත්සන් අර ගන්නවා අපි දැක්කා මේ අපිට ආරංචි වුණා තවත් මේ තරුණියකගේ ගෙදරකට ගිහිල්ලා අත්සන් අරගෙන උසාවියට එන්න කියලා බස් වලට ගැහුවා කියලා අද නඩුවක් දාලා තියෙනවා ඉතින් මේවා ඇවිල්ලා විහිළු අද මේ නැගිටින සමාජ ක්‍රියාකාරීන්ව මර්ධනය කරන ගමන් මේගොල්ලෝ මහ ජනතාවත් මර්ධනය කරනවා බඩගින්න වෙනුවෙන් කෑ ගහන මේක තමයි ඇත්ත తත්වය අද මේ රට සම්පූර්ණයෙන්ම ආර්ථිකය වැටිලා තියෙනවා මේ රටේ ආර්ථිකයේ වැටීම තුලින් අද ජාතික සම්පත් විකුණන්න උත්සාහ කරනවා ජාතික සම්පත් විකුණලා ජාතික සම්පත් කාපු අද මේ රාජපක්ෂලා අද නැවතත් කරලියට එන්න ඇවිල්ලා තියෙනවා අද මේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ යන එනමක් නැතුව රටවල් වල සංචාරය යෙදෙනවා අය සංචාරය යෙදෙන්නේ මේ රටේ අරගලකරුවන් විසින් ඒ කරපු ඒ අරගලේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ඇමරිකන් ජනාධිපති ඇමරිකන් කාර්යයක් වෙන මේ ජනාධිපතිව එළවලා දැම්මේ මේ ජනාධිපති මේ වෙනකොට බිලියන 100කට වැඩිය නාස්ති කරලා තියෙනවා මේ රටවල් ගානේ ඇවිදින්න අපි අහනවා මේ සල්ලි කොහෙන්ද ඒගොල්ලොන්ට මේ විදියට මේ රටේ ජාතික ධනය තමයි මුන් පාවිච්චි කරන්නේ අද මේ වෙනකොට අපිට හිතනවා නැවතත් මේ උන්නේ මේ ගෝඨාභය රාජපක්ෂ ලංකාවට ඇවිල්ලා ඔය එයාගේ සීතැන්ඩිලා වගේ අය පාර්ලිමේන්තුවේ ඉන්න ඒගොල්ලෝ අයින් වෙලා නැවතත් පාර්ලිමේන්තුවට මේ ගෝඨාභය රාජපක්ෂ රින්ගයිද කියලා බරපතල සැකයක් අපිට තියෙනවා. මොකද ඔහුට පාර්ලිමේන්තුවට රින්ගලා මේ දූෂිත පොහොට්ටුකාරයෝ නැවතත් පාර්ලිමේන්තු බලය ඔහුට තියෙන නිසා නැවතත් මේ ගෝඨාභය රාජපක්ෂ කියන කාපාලුවව මේ රට විනාශ කරපු මේ රටේ ජාතික සම්පත් මංකොල්ල කාපු මේ කාලකන්ණියව නැවතත් අගමැති කරයිදෝ කියලා බරපතල සැකයක් මේ වෙනකොට අපිට ඇති වෙලා තියෙනවා. අපි හිතනවා එහෙම වෙයි කියලා. මොකද ඒ තරමටම මේ රාජපක්ෂලා කියන මේ දූෂිතයෝ අලු යට ගිනි වගේ
නිවෙන්න දීලා නැවතත් උඩට එනවා. ඒක තමයි ඇත්ත. මොකද මුංගේ ඉතිහාසයේම තියෙන හොරකම්. අද අපි දැක්ක පෞගිය කවසක යෝෂිත රාජපක්ෂගේ හෝටලේ විනාශ කරා හෝටලේ කැඩුවා කියලා හතර දිනක් අත්අඩංගුවට අරන් තිබ්බා. එතකොට අපි අහන මේ යෝෂිත රාජපක්ෂට හෝටල් තියෙනවා නම් මේ හෝටල් ආ මේ හෝටල් මේ විදියට මේ ධනයක් යෝෂිත රාජපක්ෂල ඉපෙව්වේ කොහමද? අන්න ඒවටයි අත්අඩංගුවට ගන්න ඕනේ. නමුත් ඒව පැත්තක තියලාද මේ දූෂණ ක්‍රමයට එරෙහිවන මේ රටේ තරුණ තරුණියන්ව අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම සිවිල් ක්‍රියාකාරින්ව දඩයන් කරනවා. තව දුරටත් මේකට ඉඩ දෙන්න බෑ. අපි කියනවා මේ රටේ ඉන්න මහ ජනතාවට දැන් ඇවිල්ලා තියෙන කාලය පෙළ ගැහෙන්න. නැත්තම් ඉදිරියේදී අපිට පාරවල් ගානේ බඩගින්නේ මැරෙන්න වෙනවා. මුම් මේ රටේ ඒ තරමටම විනාශ කරනවා. අද මුම් එක්ක රනිල් වික්‍රමසිංහ උන්නේ ඒකදු වෙලා මේ රාජපක්ෂලගේ සම්පූර්ණ වැරදි වහලා ඒවා වෙනුවෙන් නැගිටින මහ ජනතාව මර්ධනය කරනවා. ඔයගොල්ලෝ දැක්කා මේ පහුගිය කාලෙක මේ ගොබ්බ නිශාන් ගොබ්බ සනක් නිශාන්ත මේ අපි නම් දකින්න ඌ ගොබ්බෙක් විදියට ඈ පුත්තලම් බූරුවා අපි දැක්කා අමුතු ප්‍රකාශයක් කරා. හරිද? මූ කරා මූ කියනවා මේ පුත්තලම් බූරුවා කියනවා නීතිඥ සංගමය ඒ වගේම නීතිපති සමහර විනිසුරුවරුන් අද අපරාධකාරව අත්අඩංගුවට අරගෙන හෙට අපරාධකාරවන්ට අප දෙනවා කියලා. එතකොට අපි අහන මේ ගොබ්බයාගෙන් අපරාධකාරයෙක්ට අප දීලා තියෙන්නේ කොහෙද? අපි දැකලා නැහැ ඉතිහාසයේවත් අපරාධකාරයෙක්ට අප දෙනවා. කෙනෙක්ව අත්අඩංගුවට ගන්න සැකකරුවෙක් හැටියට. මේ අප දෙන්නේ සැකකරුවට. හැබැයි අපි මෙහෙම දෙයක් කියනවා. මේ සනත් නිශාන්තල වැනි මේ ගොබ්බයන්ව මේ වගේ පුත්තලම් බූරුවන් මේ ආකාරයට අධිකරණයට අපහාස කරනකොට නීතිඥයින්ට අපහාස කරනකොට විනිසුරුවරුන්ට අපහාස කරනකොට නීතිපතිට අපහාස කරනකොට තව දුරටත් අධිකරණය නිහඬව හිටියොතින් අධිකරණයට මහ ජනතාව හූ කියන කාලේ අද හෙටමයි කියන එක අපි මේ අවස්ථාවේ මතක් කරලා දෙනවා. මොකද මේ දේශපාලඥයෝ මේ විදියට ඕනේ ඕනේ විදියට මේ අධිකරණයට අපහාස කරන්න බෑ. ඒ වගේම අපි දැක්කා තවත් ප්‍රකාශයක් කරනවා මේ සිංහ ඔළුව තියෙන මාධ්‍ය ආයතනයක් විසින් විකෘති කරනවා කියලා. ඒ වගේම කියනවා මේ මාධ්‍ය ආයතනය රාජපක්ෂලාට උදව් කරපු රාජපක්ෂලාගේ මේ ඡන්දෙට උදව් කරපු දෙන්නෙක් තමයි මේ මාධ්‍ය ආයතනයේ හිමිකරුවෝ කියලා. ඉතින් අපි අහනවා රාජපක්ෂලාට ඡන්දෙදි උදව් කරපලියට මුම් කරන හැම හොර වැඩක්ම මුම් කරන හැම අපරාධයක්ම හැම මිනිහිමරුමක්ම සාධාරණීකරණය කරන්න ඕනේද මාධ්‍ය? නමුත් අපි දකින්නේ ඔය කියන සිංහලුවක තියෙන මාධ්‍ය සැබෑ ලෙස මිනිස්සුන්ට අද ඇත්ත தත්වය කියලා දෙනවා. මේ ඇත්ත කියන මාධ්‍ය වලට මුන් දකින්නේ මාධ්‍ය අපරාධකරුවෝ විදියට. අපි දැක්කනේ පහුගිය කාලේ මාධ්‍ය ආයතන කීපයක් හැසිරිච්ච විදිය මේ ගෝඨා බෙවුන් නැහැ ඔය බලයට ගේන්න. අන්න ඒවා තමයි දූෂිත මාධ්‍ය. ඒ නිසා අපි කියනවා මේ සනත් නිශාන්ත වැනි මේ ගොබ්බයන්ට තවදුරටත් මේ විදිහට අධිකරණය අපහාස කරන්න ඉඩ දෙන්න එපා. මොකද මිනිස්සු දැන් නැගිටින්න ඕනේ මේවට විරුද්ධව. මොකද මුම් මේ විදිහට අධිකරණයට අපහාස කරනවා කරලා මුම් බලාපොරොත්තු වෙන්නේ මේ රටේ වෙන කිසි දෙයක් නෙමෙයි. නැවතත් රාජපක්ෂලව බලයට ගේන්න ඕනේ වටපිටාව හදාගන්න. මොකද අද අධිකරණයත් බය කරන තත්ත්වෙට මේ දේශපාලකයෝ ඉන්නේ මේ. ඇයි මේවට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න නැත්තේ? අපි අහන නීතිඥවරුන්ගෙන් ගන්න මේවට විරුද්ධව ක්‍රියාමාර්ග. මොකද අපි දැක්ක රංජන් රාමනායකව පෞගිය කාලේ කොහොමද අත්අඩංගුවට ගත්තේ? කොහොමද රංජන් රාමනායකට දඬුවම් කරේ කියලා? ඈ අධිකරණේ දූෂිතයි කියලා රංජන් රාමනායකට දඬුවම් කරා. එතකොට මේ සනත් නිශාන්ත කියන මේ ගොබ්බයා කෙලින්ම කියන්නේ රංජන් රාමනායක කිව්වට එහා ගිහිල්ලා මොහු කියනවා අධිකරණේ දූෂිතයි කියලා. ඒක තමයි මොහු මේ වක්‍රව කියන්නේ. ඒ නිසා රංජන් රාමනායක මේ රටේ දුක් විඳින මිනිහා වෙනුවෙන් කතා කරා. රංජන් රාමනායක මේ දේශපාලඥයන්ගේ හොර මගඩිකන් කෙලින්ම ප්‍රකාශ කරා. උනුත්තරු මුනුත්තරු මල්ලි කියලා ඔහු කෙලින්ම කිව්වා. අන්න ඒවට එරෙහි වෙච්ච මේ කාලකන්ණි දේශපාලඥයෝ විසින් රංජන් ලව ඉරගෙවල් වලට යව්වා. දැන් අපි කිය දන්නවා රංජන්ව අද ගියානවා හෙට දානවා ගගා බොරු නාට්‍යයක් යනවා. අපි කියනවා රංජන් රාමනායකව දඩුවම් කාලය ඉවර වෙන තුරු මේ ජනාධිපති පොදු සමාව රංජන් රාමනායකට දෙන්නේ නැහැ.
මොකද ඒක දුන්නොතින් රංජන් රාමනායකගේ ප්‍රජා අයිති අහෝසි වෙන්නේ නැහැ. මොකද ඒ දඬුවම අනුව රංජන් රාමනායකට වසර දඬුවම සම්පූර්ණ කරොත් වසර 7ක් වෙනකන් රංජන් රාමනායකට දේශපාලනය කරන්න බෑ. ඡන්දෙ ඉල්ලන්න බෑ. ඒක තමයි ඇත්ත. ඉතින් ජනාධිපති පොදු සමාවක් දුන්නොත් විතරයි නැවතත් රංජන් රාමනායකට ඡන්දෙ ඉල්ලන්න පුළුවන්. නැත්තම් අවුරුදු 7ක් වෙනකන් බෑ. ඒ නිසා අපි දන්නවා මේ රංජන්ලා ඇත්ත කතා කරපු නිසා රංජන්ලාට මේ කාලකන්ණි ජනාධිපති පොදු සමාව ලබා දෙන්නේ නැහැ. ඒක තමයි අපේ විශ්වාසය. මොකද අපි කියන්න පුළුවන් නම් ජනාධිපති පොදු සමාව රංජන්ට දෙන්න. අපි ඉල්ලා හිටිනවා. පුළුවන් නම් දෙන්න. නමුත් එහෙම දෙන්නේ නැහැ. මොකද මුන් හැමදාම කරේ මේ රටේ දූෂිතෙන් ආරක්ෂා කරපු එක. අද රනිල් වික්‍රමසිංහත් මේ දූෂිත රාජපක්ෂ ජුන්ටාව ආරක්ෂා කරනවා. ඒ වගේම මේ සනත් දිසාන්තල වැනි ගොබ්බයන්ට අද හිත ඕනි ඕනි විදියට ප්‍රකාශ කරන්න ඉඩ දෙනවා. ඒ නිසා අපි කියනවා මහ ජනතාවට මෙවැනි දූෂිත පාලන ක්‍රමයක් මේ රටේ තියෙනවා නම් ඊට එරෙහිව නැගිටින්න ඕනේ. නැත්තම් හැමදාම අපිට වෙන්නේ මුන්ගේ මේ යකඩ සපත්තුවට යට වෙලා ඉන්න. මොකද අපි දැක්ක පහුගිය කාලේ තවත් ජෝකර් කෙනෙක් දැඟලුවා. ඒ ජෝකර් කිව්වා ආරක්ෂක ලේකම් කමඩ් ගුරුදත්ත. ඔහු කියනවා ලංකාව ලෝකෙ ඉදිරියේ සමච්චලයට ලක් වුණාලු. මේ සමච්චලයට ලක් වෙලා තියෙන්නේ ජනාධිපති නන්දිරේ ස්විම් පූල් එකේ සබංගාල නාපු හින්දා කියලා. යකෝ මුන්ගේ ඔළුවට පොල් වැටිලාද? මේ ලංකාව ආර්ථිකව වැටිලා ඉන්දියාවේ යාචකයෝ පවා ලංකාවට ආධාර දෙන්න මුදල් ලබා දෙනවා. ඈ එතකොට මේ රටේ මානව හිමිකම් කඩ කරලා අද ජාත්‍යන්තරය මේ රට ගැන සම්පූර්ණයෙන්ම විවේචනය කරනවා. මේ අවුරුදු 74ක් තිස්සේ මේ රට මේ දේශපාලඥයෝ කාලා විනාශ කරලා දිනුවා. අද මේ රාජපක්ෂ ජුන්ටාව අමු හොරු විදියට දකිනවා ජාත්‍යන්තරය. අද මුන්ට ජාත්‍යන්තරයේ ඉදිරියේ මුන් දන ගහලා ඉන්නවා. අන්න ඒවටයි ලැජ්ජ වෙන්න ඕනේ. අද ලංකාව කන්න නැති රටක් බවට පත් වෙලා තිනුව ජනතාව. කන්න නැති රටක් බවට පත් වෙලා සම්පූර්ණ ආර්ථිකය වැටිලා තිනුවා. යකෝ අන්න ඒවටයි ලැජ්ජ වෙන්න ඕනේ ජාත්‍යන්තරයේ ඉදිරියේ. මේ හොරු ලැගපු ස්ථානයේ ස්විම් පූල් එකේ අරගල කරුවෙක් නෑවෙකනේ මේ ලැජ්ජ වෙන්න ඕනේ. ඒ නිසා අපි කියනවා මේ හොරු ලැගපු අත්ත වශයෙන්ම මේ හොරු ලැගපු තැන් මේවා. අද මේ හොරු ලැගපු තැනට බලහත්කාරයෙන් ඇතුල් වුණා කියලාද අත්අඩංගුවට ගන්නවා. ඇතුල් වෙන්න නෙමෙයි මේවා. ඇත්ත වශයෙන්ම මේ හොරුන්ට ආයි එන්න දෙන්නේ නැති වෙන්න වැඩ කරන්න ඕනේ. ඒකයි කරන්න ඕනේ. ඒ නිසා තව දුරටත් මේ රට අරාජිත කරන්න නැතුව මේ රනිල් වික්‍රමසිංහ උන් නැහැට අපි කියනවා කරුණාකරලා ජාත්‍යන්තරයෙන් කොන් වෙන්නේ නැතුව මේ සමාජ ක්‍රියාකාරීන්ව මේ අරගල කරුවන්ව මර්ධනය කරන එක නවත්තන්න. මොකද නැත්තම් ඔබතුමාගේ කලිසමේ මූත්‍රා යන කාලය බොහොම ළඟයි. දැක්කනේ අරගල කරුව නැගිට්ටම මහ ජනතාව නැගිට්ටම ප්‍රතිඵල දැක්කනේ පෞගිය කාලේ. ඈ දැක්කනේ මේ අරගල කරුව කියන්නේ ජනාධිපති කෙනෙකුත් අගමැති කෙනෙකුත් එළවලා දාපු පිරිසක්. ඒ වගේ බලයක් තියෙන පිරිසක්. ඒ වගේ ජවයක් තියෙන තරුණ පිරිසක්. ඒ නිසා මේ තරුණ පිරිස එක්ක සෙල්ලම් කරන්න එපා රනිල් වික්‍රමසිංහ උන් නැහැ. එහෙම වුණොත් ඔබතුමාට කානුපල්ලේ තමයි ඉන්න වෙන්නේ. දැක්කනේ ජනාධිපතිවරුන්ට වෙච්ච දේ. ඒ නිසා එවැනි තත්ත්වයක් ඇති කරන්නේ නැතුව කරුණා කරලා මේ මර්ධනය නවත්තන්න. මේ තරුණයින්ගේ අදහස් වලට කන් දෙන්න. මේ තරුණය කියන්නේ මොකද්ද කියලා අහන්න. මේ ඉල්ලන සිස්ටම් චේන්ජ් එකට ඉඩ දෙන්න කියන එක තමයි අපි රනිල් වික්‍රමසිංහ උන් නැහැට කියා සිටින්නේ. ස්තුතියි. News reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.